ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මේකෙන් දේශපාලන පරිගණකයක් නේද? මුළු රටම දන්නවනේ. ඒක ආයි කතා කරන්නේ අවුරුදු 3ක් ගිහිල්ලාද මේගොල්ලන්ට මතක් වුනේ? මොකද ජනාධිපති මැතිවරණේ අතළඟනේ. පළාත් සභා ඡන්ද අතළඟ. මේකට මඩ ගහන්න නායකයාට එපයි මඩ ගහන්න. ඒකයි මේ මහින්ද මහත්තයා වල්ලගෙන තියෙන බොරුව. මහින්ද මහත්තයා වගේ මිනිහෙක් කොයි වගේ වැඩක් කරයිද? ඒ උත්තමේ දුරුගැමුණු කුමාරයා වගේ කෙනෙක් ඔය වගේ නිකන් තුට්ටු දෙකේ වැඩක් කරයිද? නෑනේ කවුරුත් ඒක පිළිගන්නේ නෑ. ජනාධිපති අපේක්ෂකය කවුරු වේද? ඒක අපදිපක්ෂි මහින්ද රාජපක්ෂ මහත්තයා. ඉතින් ජනාධිපති වන්නේ මහින්ද මහත්තය ඉදිරිපත් වෙන්නේ නෑනේ. මොකෝ කවුද කියන්නේ බෑ කියලා? ආනාමයෙන් සංශෝධන තිබ්බට මන්ත්‍රීවරු වැඩි කැමැත්තක් තිබ්බොත් බැරිද? අධිකරණයට ගියොත් බැරිද? පුළුවන්නේ. ඒ නිසා අපි මහින්ද මහත්තයා තමයි කියන්නේ ජනාධිපති අපේක්ෂකය. වෙන කවුරුත් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද වෙන්නේ? ගෝඨාභය මහත්තයා නෙවෙයි මහින්ද මහත්තයා තමයි කියන්නේ. එතුමන් මොකද වෙන්නේ එතකොට? මං කොහොමද දන්නේ? ඒක එතුමගෙන් අහන්නේ. තරහව ගෝඨාභය තරහන්නේ. දැන් උදේ පාන්දර මේ ෆයිට් එකක් ගහලා ආවේ ෆයිට් එකක් දා. මහත් එක දැන් ගෝඨාභය මහත්තයා තරහයි ඔච්චර. නෑ නෑ අපේ ගෙදර නෝනත් එක ෆයිට් එකක්. ඒකද ඉතින් ගෝඨාභය රාජපක්ෂ පලිය. ඒකද මේ ඔය ඔගලන් එක එක වහනකොට මට ඉතින් ෆයිට් එක මතක් වෙනවනේ ඒකයි. මට පාර පේන්නේ නැත්. කියලා යන්නකෝ.